බෞද්ධයෙක් කියලා කිව්වහම මම අර කියන්නේ බුද්ධං සරණං ගච්ඡාමි කියන එකේ තේරුම අපි මේ මම කවදා හරි නිවන් දකින්න මම නිවන් දකින්න කවදා හරි නෙමෙයි අතන මම නිවන් දකින්න කියන අදිෂ්ඨානේ ගන්න ඕනේ මොකක් හරි මාර්ගඵලයක් ලැබනවා කියන අදිෂ්ඨානේ අරන් ඒකට ක්‍රියා කරන්න එච්චරයි ධම්මං සරණං ගච්ඡාමි කියමු අපි දන්න බුදුහාමුදුරගේ ධර්මයේ තියලා තියෙන මේ ඒ විදිහට අනුගමනය කරලා ඒ තැනට යන්න ඕනේ සංඝං සරණං ගච්ඡාමි කියමු අපි මේ නිකන් ගිහියෙක් කියලා නිකන් අර දැන් ඉන්න පෘථග්ජනේ ස්වභාවය නෙමෙයි අපි ඊට වඩා වැදගත් විදිහට අපි කියන ඊට වඩා අවධානයෙන් උනන්දුවෙන් මේ වැඩේ කරන්න ඕනේ. එතකොට අර අර එන්ටයිස්මන්ට් එක නෙමෙයි මේක. මේක ඇත්තටම අපි මේ හොඳ මේකක් මම දැක්ක මේ ඉස්සලා තිනා මේ අපි දන්නවා කියලා කියනවා මේ බැංකුවේ තියෙන සල්ලි වල ගාන අපි දන්නවා කියනවා. නමුත් අපිට තියෙන කාලෙ කොච්චරද කියලා අපි දන්නේ නැහැ කියනවා. ඒක හොඳ කියමනා. අපි දන්නේ නැහැ අපිට තියෙන කාලෙ කොච්චරද කියලා. කොච්චර වලත් අපි හිතුවට මෙච්චර තියෙනවා මෙච්චර තියෙනවා කියලා අපි හිතන් ඉන්නවා. තව අවුරුදු 10ක් තියෙයි 15ක් තියෙයි හිතන් ඉන්නවා. ඒක අපි දන්නේ නැහැ. තප්පර දෙකක් වෙන්න පුළුවන් තව ඉදිරියලා තියෙන. ඒ නිසා අර මේක තමයි ප්‍රමුඛ කරගන්න ඕනේ. එතකොට මේක මේ නිකන් විනෝදෙට කරන එකක්වත් නැත්නම් අර කාලය අයින් කරන්න කරන එකක්වත් මේ කාලය ඉවර කරගන්න කරන එකක්වත් නෙමෙයි මේ. උනන්දු තියෙනවනේ දැන් උනන්දු තියෙනවනේ කියලා මහන්සි මේ මහන්සි වෙනවයි කියන එකේ ඒ කියන්නේ හරි ප්‍රමාණයට මහන්සි වෙනවා. ඒකයි මෙතන තියෙන්නේ. ඒ නිසා අර අපි ගොඩක් වෙලාවට මේ මේ අතරමං වෙනවා නිකන් අමතක වෙනවා එක එක ඒවා. ඒක කළා වෙන වෙන ඒවා පස්සේ යනවා. ඒවත් එක්ක අපි මේ මත හදා ගන්නවා. ඒක හොඳයි ආරම්භයටත් එක්ක මොකද ඇත්තටම මේ අපි නිතර නිතර කතා කරාට අපි අර ඒ උනන්දුව තියෙන්න ඕනේ කියන එකක් තියෙනවානේ මේ අපි ගිය සුමානේ කතා කරන්නේ අපි දැන් ටික සාරාංශ කරොත් ඉතින් අපහු අර අපි කරගෙන ආනේ මොකද්ද කියලා මේ සතර සතිපට්ඨානය ගැන පටන් අරගෙන ඊළඟට ආනාපාන සති සූත්‍රයේ තියෙන කොටස් 16 ग्रूप हतर गए अभी कथा करा हतरे चितापस्सन आने का गीसुमा कथा करा इलाक दैंग अद्धमेसुमा तीन दम्मा पस्सन आगे कथा करा वैप गीसुमा इवर विनकोट अभी पोड कर दर दम्मा चितापस्सन आगे भावना आगे कथा कर लेकिन बल मुखल अभी एक्सपीरियंस कर मुखल पड़ी एक्सरसाइज से कर ला මේ හැබැයි මේ වෙලාවේ මගේ කතා කටහඬක් තිබෙච්ච හින්දා ටිකක් අමාරුයි කියලා ඒක කරගෙන යන්න අමාරුනේ ඒ පිළිවෙත එහෙම නැත්නම් ඒ ප්‍රොසෙස් එක ඒ විදිහට භාවනාවේ යෙදෙන්න පුළුවන්ද කියලා බලමු කියලා අපි කිව්වා මේ ඒක කවුරු හරි මේ කියන්නේ ඕගොල්ලෝ ප්‍රැක්ටිස් කරාද නිකන් ඒක මොකක් හරි එකට මට මතකයි කිස්මාන අපි නාත්‍රේකට කිව්වා අර මම කතා කරනකොට සද්ද එනකොට අර ඒ පිළිවෙත යන්න අමාරුයි මේ ඒකෙහිඳ හද නැතුව බලමු කියලා. එහෙම ඒකට පුකුත් එකතු කරන්න දිනවද එහෙම වැඩකට ඒ වගේ භාවනාවේදී දැකපු දෙයක් හරි ඒක ඒ විදිහට චිත්තානුපස්සනාව වඩවන්න පුළුවන්ද බැරිද කියද වගේ මොන හරි කමෙන්ට් දිනවද ඔයගොල්ලන්ට? දෙයක් අර අමුතු දෙයක් කියලා විශේෂ දෙයක් කියලා කියන්න දෙයක් නැහැ අර කරගෙන ආපු එකේම මේ ඒ පැත්තට පොඩ්ඩක් හිතියුම් කරන එක තමයි මම ඊට අමතරව අර මේ යෝවම් සතිපට්ඨාන මේ සූත්‍රය අර මේකේ තියෙන ධම්ම ටොක්ස් එකේ තියෙනවනේ ඔව් ඒකේ ඒ ටික මම කියුවා ප්‍රශ්නයක්
භාවනාව කරනකොට අර ඒ සිද්ද වෙන හැම දෙයක් භාවනා කරනකොට විතරක් නෙවෙයි අපි මේ ජීවිතේ වුණත් සිද්ද වෙන අපිට සිද්ද වෙන හැම දෙයක්ම ඔය හතරෙන් එකටයි ඒ කියන්නේ ඔය හතර සම්බන්ධ කරලා හිතන්න පුළුවන් ඒ ඕනම දේ. ඔව්. අනිත් මොකද අනිත් එක තමයි ඕවා දැන් භාවනා කරනකොට විශේෂයෙන් දැන් ඒ ඒ හිතේ ඇති වෙන එතකොට හිත ඇඟ හෙල වෙන්නේ නැහැ නේ. එතකොට ඒ ඇති වෙන දේවල් ඔය ඔය හතරටම සම්බන්ධ දේවල් ඇති වෙන්න පුළුවන්. උදාහරණයක් ඇතුළේ දැන් දැන් ධනීසේ වේදනාවක් આવොත් ඒක වේදනානුපස්සනාව ඒ කියන්නේ හිත යොමු කරන එක. ඊට පස්සේ හිතට මොකක් හරි අර ආවේගයක් ආගෙන පොඩි කෙනෙක් සිතුවිල්ලක් આવොත් ඒක චිත්තානුපස්සනාව ඇතුළත කරන්නේ. ඔය වගේ ඔක එක එකට මාර්ග වී යනවා සමහර වෙලාවට. සමහර වෙලාවට ඔය දෙක හතරේ මිශ්‍රණයක් දකින්න හම්බ වෙනවා. දකින්න හම්බ වෙන නේ කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ දෙයක් මට හිතුණා ඔක කියෝගෙන යනකොට. ඔව් ඒක නම් හරියටම හරි. ඒ වගේ කිව්ව එක හරියටම හරි. ඒ කියන්නේ ඒක ඒක තමයි මෙහෙම දැන් බුදුහාමුදුරුවෝ කිව්වේ මේ මේ සතර සතිපට්ඨාන කියවම අර දැක්කනේ ඔය අර ට්‍රාන්ස්ලේෂන් එක අර කියවනකොට ඒකේ තියෙන්නේ establishing mindfulness කියලා කියන්නේ. ඒ කියන්නේ ඔය ඕනම එකකින් අපිට මේක ඒ කියන්නේ ඇත්තටම සතිය වඩව ගන්න ඕන කර ක්‍රමයේ නෙමෙයි. ඒ සතිය වඩව ගන්න ක්‍රමයට ඔය ඕන එකෙන් දැන් අර ඔයා කිව්වාගේ දනෙහි අපි දනෙහි මොකක් හරි වේදනාවක් ආවම මේක වේදනාවක් නේද කියලා අපි අඳුන ගන්නකොට අපේ සිහිය තමයි වැඩි වෙන්නේ. ඒ කියන්නේ අපි එක්තරින් වේදනාව විඳින්නේ නැතුව මේ අවධානය ප්‍රමුඛ කරගන්නවා. එතකොට අරගෙන නැති වෙලා යනවා. ඊළඟට සිතිවිලි එනකොට සිතිවිලි පස්සේ යන්නේ නැතුව ඒක අයින් කරලා අපි අවධානය ප්‍රමුඛ කරගන්නවා. ඊළඟට අපේ ඇඟේ තියෙන ඕනම වෙන තද බවක් හරි වෙන දේවල් ඒවත් එක්ක ගැටෙන්නේ නැතුව ඒවා අයින් කරගන්නවා. ඊළඟට අපේ තියෙන ඔය කම්මැලි ගතිය, ඔය නිදිමත ගතිය, ඒ වගේ ඒවා දැක්කම ඒවා අපි ඒවත් අයින් කරගන්නවා. ඒ වෙනුත් අපි අයින් කරගන්නවා. කරගන්නේ අපි අවධානය මුදුන් කරගන්නවා. ඉතින් ඒක ඒක අර ඔය කියන එකම හරියටම හරි. ඒ කියන්නේ ඒක දැන් ඔය දැන් මේ පිළිගස්සලා මේ විදිහට කොටස් 16යි ඊළඟට මේක හතර හතර බෙදලා අර ආනාපාන සති සූත්‍රයේ මේකට සම්බන්ධ කරලා සතිපට්ඨානයට එකතු කරලා වගේ හදලා තියෙන්නේ බුදුහාමුදුරුවෝ මේ කියනකොට එක එක විදිහෙන් කියලා තියෙනවා. ඉතින් අන්තිමට එන්නේ ඔය ඔක්කොම එකට එකතු වෙන එක තමයි අන්තිමට වෙන්නේ. දැන් මේක මේ අපි දැන් අද මේ අද කරන්න යන්නේ ධම්මානුපස්සනාවනේ. ඒකදී ඔබ තව ටිකක් අහුරු වෙනවා. ඔයා කියනවා එකම. ඒ නිසා ඒක මේ ඒක හරි හරියටම හරි. ආයි වෙනසක් නැහැ. ඒක ඔයා දැකපු එක ලොකු දෙයක්. ඒ කියන්නේ දකින්නකොට එයාට ඒක පේනවා කියන්නේ. ඒ කියන්නේ දැන් අපි අර ඕකට තමයි ධම්මවිචාර කියන්නේ. ධම්මවිචාර කියන එක අපි අර භාවනාවේදී තමයි ඉතින් හොඳටම දකින්නේ ඕවා. එහෙම නැතුව නිකන් ඉන්නකොට වුණත් අපිට දැන් දැනෙනවා. ඒ ඔය ඔයා කිව්වේ දැන් ඕන වෙලාවක වුණත් මේක තේරෙනවා කියලා. අපි ඇත්තටම ඕන වෙලාවක කියන්නේ දැන් භාවනාවේදී අපිට පුළුවන් නම් ධනෙහි රිදෙන එක මේ ඒක රිදීමක් පමණයි කියන එක අඳුනගන්න. අඳුනගෙන අපි ඒකත් ඒක විඳවන්නේ නැතුව ඒක රිදෙනවා. නමුත් ඒක අපි විඳවන්නේ අපිට කරදරයක් නෙමෙයි. කියන්නේ අපි හිතට කරදරයක් නෙමෙයි. අපි ඒක ගැන අපි අවධානයට කරදරයක් නෙමෙයි විදිහට අයින් කරගන්න පුළුවන් ගතිය අපිට පුළුවන් වෙන්න ඕනේ මේ ලෝකේ දින ඕනම එකක් එක්ක. කොවිඩ් එකත් එක්ක වුණා. ඒක තමයි ඒ ඒ ක්‍රමේ. ඒක තමයි ඔය කියන එක හරියටම හරි. ඒ කියන්නේ ඒක පාවිච්චි කරන්න පුළුවන් වෙනවා. ඉතින් ඔතන අර සතර සතිපට්ඨාන කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ මේ සතිය උඩට ගන්න කියලා. දැන් සතිය උඩට අරගෙන දැන් ඔය අපි සාමාන්‍ය ජීවිතයේ තියෙන දේවල් ටික ඔහොම කරනවාට අමතරව අර අපි ගිය සුමානේ ඔය ගැන පොඩ්ඩක් කතා කරා. ඒ කියන්නේ ස්වභාව ධර්මයේ ගැන තියෙන දේවල් දක්නවා වගේමයි ඊළඟට අපේ ඇතුලේ තියෙන ඒ කියන්නේ මේ මමත්වෙන් බිල් ඇති වෙලා තියෙන දහම ඒකත් ස්වභාව ධර්මයේ අයිති කැලලක්නේ. ඒකත් අඳුනගන්න. ඒකත්
අපේ නෙවෙයි කියන අඳුන ගන්න පුළුවන් ගතිය තමයි මේ අන්තිමට එන්නේ. ඒ අපේ නෙවෙයි කියලා ගන්න පුළුවන් ගත්ත ගමන් තමයි අර මම කිව්වේ ඔය දුක කියන්නේ මොකද්ද, දුක නැtei කියන්නේ මොකද්ද කියන එක 100%ක් ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒ වෙන්නේ අපේ එළඹගත් සිහියට. එහෙම නැත්නම් අපේ සතියට. ඒකට තමයි සතර සතිපට්ඨානයේ බුදුහාමුදුරුව දේශනා කරලා කිව්වේ. එතනින් තමයි මේක ඒකායනෝ මග්ගෝ කියලා. ඉතින් අන්තිමට ඒකේ තේරුම මේ සතර සතිපට්ඨානයේ කියන ඒ ප්‍රොසෙස් එකට වැඩිය ඒකායන මග්ගෝ කියන එකේ තේරුම මේ සතියෙන් මේක අඳුන ගන්න, සතිය උද්දීපනය කර ගන්න. එතකොට මේ ලෝකේ තියෙන හැම එකක්ම හැම එකේම ස්වභාවය Tamanට ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒක මම වෙන විදිහට කිව්වද නෑ, ඔයා කියන කතාව විදිහට කිව්වද මෙයා නියම විදිහට සතිය බුදුන්ගත් පමුණවා ගත්තොත් මේ ස්වභාව ධර්මයේ සම්පූර්ණයෙන්ම අඳුන ගන්න පුළුවන් වෙනවා. ඒකෙන් පිටතට යන්න පුළුවන් වෙනවා. ඒක තමයි මේකේ හතර සතිපට්ඨානේ සතිය කියන එක. සතිපට්ඨාන කියන එක තමයි ප්‍රධාන. අර හතර කියන්නේ නිකම් ඒක නිකම් ෆවුන්ඩේෂන් කියලා මේක සමහර අය කියනවා, අනිත් අය කියනවා ස්ටැබ්ලිෂින් කියලා. ඒ කියන්නේ අපි කරන්නේ සතිය මුදුන් පවනවා ගන්න උදව් කරගන්න. මේ තියෙන කරුණු හතර අපේ ශරීරය, අපේ වේදනාව, අපේ සිතිවිලි, එමුණත් අපේ මනස, එමුණත් අනිකුත් ස්වභාවද අනිකුත් ධර්මතාවය. ඒ ටික ප්‍රයෝජනෙට අරන් අපි සතියෙන් මේ ස්වභාව ධර්මයේම නැත්තම් මේ තියෙන සිහිනයෙන් එළියට යනවා. හරිද? හරි. ඒ ඔය දැන් මේ මේකද ඔය දැන් චින්තකත් කියවනකොට දකින්න නැති මේ මේකේ මේ ඒ කියන්නේ මෙයා ලියනකොට මේ ට්‍රාන්ස්ලේෂන් එක ලියනකොට හැමතිස්සම කියන්නේ එකක් තමයි මේ ඒක කියන්නේ මේ අපේ තියෙන මේ ඇලීමයි ගැටීමයි තමයි නැති වෙන්නේ කියලා තමයි කියන්නේ අන්තිමට. හැම කොටසම කියලා ඉවරලා කියනවා මේ ඇලීමයි ගැටීමයි තමයි නැති වෙන්නේ කියලා. ඒ කියන්නේ අපේ තියෙන මේ ග්‍රීඩ් එකයි ඩිස්පැෂන් එකයි කියලා කියන්නේ මේකනේ. ඒ කියන්නේ ග්‍රීඩ් එකත් කියන්නේ අපේ ඇලීම ප්‍රතික්ෂේප කරනවා කියන එකට තමයි මේක ඩිස්පැෂන් කියලා කියලා තියෙන්නේ. එතකොට ඒ ඇලීම සහ ගැටීම නැති වෙනවා කියන එක තමයි දැන් එතන කෙරෙන්නේ. ඉතින් දැන් ඔයා කරන විදිහට ඇත්තටම අර කියන්නේ නාම රූප කියන එක අපිට නෙවෙයි කියලා ගැටින්නෙත් නැහැ, ඇලෙන්නෙත් නැතුව ඉන්නවා කියන එක. දැන් එතෙන්දී අර පොඩ්ඩක් මම පොඩ්ඩක් ගොඩ දැන් කිප්පු වාරයක් මම කියන්න හදලා නැවතුවා. දැන් මට කියන්න හිතෙනවා දැන් එතෙන්දී අර අපි කතා වුණා නේද මේ අපි දැන් පිළිකුල් භාවනාව වගේ කරන එකක් අපිට හරියට මේ කරන්න අමාරුයි කියන එක. ඒකත් ඇත්තටම ගැටීමනේ. කියන්නේ මේක කැමති නැහැ කියලා මේක ප්‍රතික්ෂේප කිරීම. දැන් ඒ වගේ එකක් වුණත් එකකින් වුණත් අපි එළියට යන්න ලැහැස්ති වෙලා ඉන්න ඕනේ. ඔව් එතන නම් ඒක ප්‍රතික්ෂේප කිරීම නෙමෙයි, ඒකෙන් අර හිත සමාධිමත් කරගන්න එච්චර ලේසි නැහැ අනිත් පිටකට වගේ. ඔව් ඒක හරි. මම ඒක තමයි කිව්වේ ඒක හිඳ එච්චර ප්‍රශ්නයක් නැහැ කියලා. නමුත් මම මේ කියන්න හදන්නේ ඒකේ රූට් කෝස් එක ඇයි එහෙම වෙන්නේ කියන එක. තේරෙනවද? ඒක හරි වයිද? ඒක දැනගත්ත එක හොඳයි. නමුත් ඇයි එහෙම වෙන්නේ එන්නේ ඒක හින්දා කියන එක තමයි මම නිකම්ම මේ මතක් කරා විතර. නමුත් ඒක කරන්න කියනවා නෙවෙයි. මොකද හැබැයි අන්තිම බලාපොරොත්තුව තියෙන්නේ ඒක උනත් අමතක කරන්න වෙනවා කියන එක. දැන් ඒක තමයි අර මම කියන සමහරවිට භාවනාවේදී අපි කරලා කියන්නේ. දැන් මම අර කියන්නේ උදාහරණයකට දැන් වේදනාව කකුලේ වේදනාවක් දැනෙනවා. ඒ වේදනාව දණහේ වේදනාවක් හරි මොකක් හරි වෙන්න පුළුවන්. අපිට පුළුවන්කම තියෙනවා හුඟක් වෙලාවට ඒක වේදනාවක් කියලා ඒකට ගැටෙන්නේ නැතුව ඇලෙන්නේ නැතුව එතනින් අයින් වෙන්න. ඒ කියන පුරුද්දම තමයි අපි පාවිච්චි වෙන්නේ අන්තිමටම මේ ශරීරෙම. ඊළඟට මේ මම කියන මමත්වයේම අර කකුල වේදනාව හා සමානයි. එහෙම අතාරින්න පුළුවන් වෙනවා. ඒක තමයි අන්තිම මේකේ. එතන තමයි අර දුක නැති තැන කියලා මම අදහස් කරේ.
ඒක නිසා ඒ ඒ කියන්නේ දැන් මේ අපි දැනට අපිට අතාරින්න බැරි දේවල් අතාරින්න වෙන්න වෙනවා කියන එක ඔළුවේ තියෙන්න ඕනේ. එතකොට ඒ කියන්නේ අපිට පුළුවන්කම තියෙන්න ඕනේ මේ දැන් ඔබට අර ගොඩක් දැන් මේ ආනාපාන සති සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ රාහුල හාමුදුරුවන්ට කතා කරනකොට කියනවා මේ අපි හරියට පොළොව වගේ වෙන්න ඕනේ කියලා. පොළොව වගේ වෙනවයි කියන එකෙන් අදහස් කරන්නේ අපිට ගැටෙන්න බෑ, ඇලෙන්න බෑ. වෙන මොන දෙයක් අපිට අපි අපිට විඳවන්නේ නැතුව අතරින්න පුළුවන්කම තියෙනවා කියන චින්තනය. ඔව් මේ ඒක මට මේ ඔක මතක්ුනේ දැන් ඔය කියනකොට මේ ඔය සතිපට්ඨාන සූත්‍රයේ තියෙන්නේ දැන් ඔය ඔය ඉකුත් භාවනාව කියන එක ඔය එක අංගයක් කය අනුපස්සන. ඔව් එකක් විතර. ඔව් හයක් තමයි. හ්ම්. ඒකේ ඔය ඕකෙදි කියන්නේ ඒ ඇඟිලිස් තියෙන කොටස ඔක්කොම වෙන් කරලා බලනවා. හ්ම්. මේ මේකේ දැන් ශරීරය කියලා එකක් තියෙනවා. හ්ම්. ඔය තියෙන කොටස් කොට ගොඩක් විතරයි. ඒක තමයි ඔය පිළිකුල් භාවනාවේ කරන්නේ. ඒක තව විදිහක් තමයි තව එකක් තමයි ඔය මේ අර සතර මහ භූතය ඔය අපෝතේජ වායු පඨවි වලින් තමයි මේ එකේ ශරීරය හැදිලා තියෙන්නේ කියලා හිතෙන්නේ. ඒ කියන්නේ ඔය මේ දෙවි දිහ කායනුපස්සනාව කර. එහෙම තමයි ඒක තියෙන්නේ. ඔව්. ඔව් ඒක තියෙනවා. එහෙම තමයි. ඒ කියන්නේ අපි ඒක තමයි දැන් මං කිව්වේ අර මෙයාට මේ දැන් මං අර චන්ද ඇහුවා මං කිව්වේ කමන්නේ නැහැ. ඔහොම තමයි යන්න ඕනේ කියලා. හැබැයි කියන්නේ මං මේ අදහස් කරේ මේක මේකත් ටිකක් හිතේ තියාගන්න කියන එකෙන් අදහස් කරේ මේ අපි අතාරිනකොට අතාරින්න වෙනවා ඒ ඔක්කොම. ඉතින් දැන් අර ඒ කරන මාර්ගයේ ඔය වගේ කලබලකාරීකම තියෙන එක සාධාරණයි. ඒක තමයි ඒක නොකර ඉන්නවා කියන එකෙන් මං අදහස් කරේ. මම උකට ගියසුමාලිත් මං හිතන්නේ මං ඔක කිව්වා අර මං කිව්වේ අර එකාට් ටොලේගේ පවර් ඔෆ් නව් කියන පොත කියවනකොට සමහර මිනිස්සුන්ට පොතේ භාගයක් විතර යනකොට ඉතින් එයාට කියව ගන්න බෑ. එච්චරට එයා ඒගොල්ලෝගේ ඊගෝ එකට වදිනවා. ඒ කියන්නේ ඒගොල්ලෝගේ මාන්නයට වදිනවා හොඳටම. වැදනාම මිනිස්සු මේක විසි කරනවල පොත. නමුත් මේ පොත දැන් මිලියන් මිලියන් ගණන් විකිණලා තියෙන මිනිස්සු හොඳ හොඳ පාවිච්චි කරනවා ගොඩක් දෙනෙක් නะ. සමහර අයට මේක වෙනවා. ඒ මොකද අර ප්‍රතික්ෂේප කරන ගතිය. ඒ ප්‍රතික්ෂේප කරන ගතිය නැති කරන්න ඇති වෙන්නේ අර මාන්නේ වැඩි වෙනකොට. ඒ ඒක ඒව ඔක්කොම අයින් කරන්න ඕනේ කියන එක තමයි මම මෙතන අදහස් කරේ. ඒ එතන ඒක අපේ අවධානය එක තියෙන්න ඕනේ. එච්චරයි මම කියන්නේ. නැතු ඒක හින්දා ඒක කරන්න කියනව නෙමෙයි. ඒක නොකර හිටියට ගමන් නැහැ. ඉතින් අර මම ඒකයි කිව්වේ අර බුදුහාමුදුරුවන්ගේ දැන් ওই තියෙන මේ සතර සතිපට්ඨානේ යනකොට අර ඔය දැන් අත් විශේෂයෙන් ওই ධම්මානුපස්සනාවට පැත්තට එනකොට අපිට කරන්න තියෙන්නේ මේ ඒ කියන්නේ මනසට කලබල නැහැ ඒක. මනසට ප්‍රසන්නයි. ඒ ප්‍රසන්න ස්වභාවයෙන් තමයි මේ ටික අයින් වෙන්නේ. හැබැයි ඒ අයින් වෙනකොට අර අප්‍රසන්න දේවල් ටිකත් අයින් වෙනවා. ඒ ටිකත් අයින් වෙන විදිය දැක ගන්න වෙනවා. ඒකයි මම කිව්වේ. ඒක අනිත් තව දීර්ඝව සමහර අයට තියෙනවා මේ ටිකක් දුර ගිහලා දැන් මෙතනින් එහාට යන්න බයයි. මොකද මෙතනින් එහාට එතනින් එහාට යන්න දේ කිව්වේ අර ඔය ඉස්සෙල්ල කෙනෙක් කිව්වා එහෙම කතාව මම ඔය ගිසුමනත් එක මතක් කරා මේ අර උණු වතුර හරි මොකක් හරි තියෙන එකට කකුල පොඩ්ඩක් දාලා බලලා අපව ගන්න බයයි දැන් මේක රස්නේ වැඩි කියලා වගේ අන්න ඒ ගතිය එනකොට ඒවත් මේ ලෝකේ සිද්ධ වෙන දේවල් සිද්ධ වෙනවා අනිත් එක දැන් Tamanට ඒක වුණත් අතාරින්න ඕනේ කියන එක තමයි මම මේ අදහස් කරේ ඒක ටිකක් මේ මයිල්ඩ්ව කිව්වොතින් අර මම කියන්නේ අර දැන් අපි එක වෙලාවක් එනවා කියලා මේක මේ මනසද නැත්නම් අධ්‍යාත්මයද එහෙම නැත්නම් මනසද එළඹගත් සිහියද කියලා එනකොට මම කියන්නේ අර එළඹගත් සිහියට අතරමං වෙන්න කියලා අතරමං වෙනවා කියන එකකින් අදහස් කරේ ඕන දෙයක් වෙච්ච දේ ඒක ඕන දෙයක් වෙච්ච දේ කියනටත් වැඩිය සටල් හරි මේ සියුම් එතනදී අපි අදහස් කරන්නේ මේ මනසෙන් එන එකක්වත් අපි
එන්ටර්ටේන් කරන්න එකක්වත් අපි මේ සැලෙන්නේ නැහැ ගැටෙන්නේ නැහැ. ඒ අර එළඹගත් සිහිය සම්පූර්ණයෙන් පැතිරලා යන්න ඉඩ ඇති. එතකොට අර මේ මේ අර ඇලි ඇලි ගැටි ගැටි තියෙන ස්වභාවය නැති වෙලා යනවා. ඒකයි එතන තියෙන අදහස. හොඳයි. මේ කියන දෙන්න. නෑ ඒක ඔයාලා විතරයි එවේ මං හිතන්නේ ඒක. මොකද ඒකේ ඒකේ ඔයවා දැන් කියපු එක හොඳට කියනවා. ඒක මං හිතන්නේ මේ අනිත් අයට ප්‍රයෝජන වෙයි දන්නේ නැහැ. අපි ටිකක් දිගයි. ඔයාලට මතක තියෙන විදිහට ඒක ටිකක් සරල කරලා කියන්නේ. එතකොට හරි. නෑ නෑ ඔය ඔය කියපු එකම තමයි එයා කියන්නේ. ඒ කියන්නේ මට ඒක අහනකොට මට මේ හිතුණා අපි මේ කරන්නේ මේක නේද කියලා. ඒ කියන්නේ ඒක අපි හරි ඔය ඒ මාර්ගේ නේද අපි යන්නේ කියලා දැන් අපි කියන්නේ මේ අපි මේ group එකේ කතා වෙන්නේ. ඔව්. ඒකම තමයි. මේ අර මැදතැනකට ඇවිල්ලා අවධානයෙන් බලාගෙන ඉන්න. ඔව්. ඒක 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 මම පොඩ්ඩක් සරල කරලා කියන්නම් මේ මට ඉතරම් මතක නැහැ ඔක්කොම හරියටම මේ step එකකින් step එක මට මතකයි message එක. එතෙන්දී මේ මේ ඔය කියන්නේ මේ අජන් චා කරපු එකක් අජන් චා කියපු එකක් translate කරලා දිනවා. මේ පොතකට ඒ පොත කියවන වෙන එක්කෙනෙක් ඉඳගෙන ඒ පොත කියවනකොට එයා කියන්නේ මේ අපේ මේ කියන්නේ එක තැනකදී එයා කියනවා මේ මනසයි මේ ප්‍රඥාවයි එහෙම නැත්නම් ඒක ඉංග්‍රීසියෙන් කියලා තියෙන්නේ මේ මනස මයින්ඩ් එකයි මේ විස්ඩම් එකයි කියන්නේ දෙකක් ඒ කියන්නේ මනසයි ප්‍රඥාවයි කියන්නේ දෙකක්. දෙකක් කියන එකෙන් අදහස් කරේ අර ප්‍රඥාව කියන එක එතන අදහස් කරන්නේ ඒ අර එළඹගත් සිහිය. ඒ එළඹගත් සිහිය තියනකන් ඒකට බෑ කියනවා හිතන්. එළඹගත් සිහිය කියන එක හිතන එකක් නෙමෙයි. එළඹගත් සිහිය කියන එක තමන් විසින් මේ කියන්නේ උද්දීපනය වෙන්න ඉඩ අරින එකක්. ඒක තමයි ඒක ඒ ඇත්තටම ඒක ඇතුළේ අපි ජීවත් වෙන්නේ ඊළඟට. ඒක නිසා අතරින් අයින් වෙන්න ඕන කියන එක තමයි මේ පටන් ගන්නකොට එයා කියන්නේ. ඊළඟට එයා කියන්නේ මේ 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 කියන ධර්මතාවය මේක මේ මේ පොත්වලින් කියවලා ගණන් ගන්න බෑ කියන. මේක තමන් තුලින් අඳුර ගන්න ඕනේ. ඒක හොඳ වචන කීපයක් කියන එක ඒක කියන අර හොඳ එකක් කිව්වා මේ මම ට්‍රාන්ස්ලේෂන් එක පොඩ්ඩක් මම දැන් මට එච්චර වැටලා තිබිච්ච නැති එකක්. එයා කිව්වා මේ ඕපන් අයිකෝ කියලා කියන්නේ මේක ඉන්ටර්නලයිස් කරගන්නවා කියලා. ඒ කියන්නේ ඕපන් අයිකෝ කියන එක මම සමහරවිට මම දැකලා තියෙනවා ට්‍රාන්ස්ලේෂන් වල තියෙනවා ඕපන් අයිකෝ කියලා කියන්නේ මේක හිස ගිනිගත්තත් ඒකත් අමතක කරලා Taman තුල වඩාවා ගන්නා ධර්මතාවය කියන එක තමයි ඕපන් අයිකෝ කියන එකෙන් තේරුම අර. කියන්නේ සක්කත බවත ධම්මෝ සම්දිට්ඨිකෝ කාලිකෝ එහිපසිකෝ ඕපන් අයිකෝ කියලා කියනවානේ. ඒ ඕපන් අයිකෝ කියන එකේදී ගොඩක් වෙලා සිංගල් ට්‍රාන්ස්ලේෂන් වල තියෙන මේක ඉස ගිනි ගත්තත් ඒක අමතක කරලා Taman තුල රඳවා ගත යුතු දෙයක් කියන එක තමයි ඒක කියලා. දැන් මේක කියලා දෙන්නේ මේක මේ ඕපන් අයිකෝ කියලා කියන්නේ මේක ඉන්ටර්නලයිස් කරගන්න ඕනේ කියලා. ඒ කියන්නේ මේක Taman තුලින් ඇති කරගන්න ඕනේ කියන එක. ඒක තමයි ඒ ඒ ඔය මේක කියන. මේ ඒ කියන්නේ එයා කියන්නේ මේක මේ මේ වෙනකොට කොහෙවත් පොත්වල තිබිලවත් පොත්වල කියවලත් වැඩක් නැහැ කියලා මම කියන එකම තමයි අර චින්ත කිව්වා. මමත් කියන්නේ ඉතින් ඔය වගේ වෙන් ඇහිලා තියෙන ඒවත් එකතු කරලා තමයි මමත් කියන්නේ ඒක. ඒ කියන්නේ මට කියනකොට සමහර දේවල් ඒවත් එක්ක සම්බන්ධ වෙනවා. මේක තමයි මේ හැමතැනම කියන්නේ කියලා. ඒක තවදුරටත් තහවුරු වෙන්නේ මේ කියන එක හරි කියන එක. මේ ඊළඟට තව දැනගද්දී කියනවා මේ මේකේ අන්තිමට යනකොට ඒ ට්‍රාන්ස්ලේෂන් එක පොඩි වෙනස්කුත් තියෙනවා චින්තකට පේන්නේ නැති. එයා කියන මේ අපේ මේ මේවේ අපි ඇවිල්ලා මේ කියන්නේ අනිච්ච දුක්ඛ අනාත්ම කියන එක කියලා එයා අනාත්ම කියන එකට එයා පාවිච්චි කරනවා මේ not self කියලා. ඒ අනාත්ම කියන එකට ඒ ඉංග්‍රීසි වලින් ට්‍රාන්ස්ලේට් කරන්නේ not self කියලා කියන්නේ මේ ඒ කියන්නේ මේ මේ
මේ අපි කියන්නේ මම කියලා කෙනෙක් නැහැ කියන එක ඇත්තටම මේක ටිකක් තව ටිකක් මට දැන් මතකට එනවා මොකද මම මේක කතා කරා මේ ගිසුමනේ අර මිනිස්සු එයා ඔය ප්‍රශ්න ටිකක් ඇහුවා ඒවට තමයි ඔය විස්තර කිව්වේ ඒකෙදි එයාගේ ප්‍රශ්නයක් තිබුණා තමයි ඔය ඔය කියන ඔය නොට් සෙල් කියන එක මම කිව්වා ඒක කිව්ව වැරදි මේක කියන්න ඕනේ නන් සෙල් කියලා කියන්නේ දැන් මෙහෙමයි අපි සෙල්ෆ් කියන එකට අපි කිව්ව මමත්වය කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ මමත්වය කියන එක නැහැ කියන මත මෙතන තියෙන ආත්ම අනාත්ම කියන එක අනාත්ම කියන එක තේරුම මොකද්ද කියලා තමයි ඇහුවේ උතන එතකොට දැන් ආත්ම අනාත්ම කියන එක කිව්වේ ඔය මේ මේ අපි අනාත්ම කියන එක වෙලාවේදී අපි කියන්නේ මේ ආත්මයක් කියලා දෙයක් නැහැ කියන එක ඒක තමයි මම විස්තර කරලා කිව්වා එයාට ඒක තේරුම් අඳුරම එයාම හොඳ වචනයක් කියලා කිව්වා ඒ කියන්නේ මේ මේ ඒ කියන්නේ නොන් සෙල්ෆ් කියලා කියන්නේ මේ එහෙම එකක් සෙල්ෆ් කියලා එකක් නැහැ නේද කියන එක නේද කියන්නේ ඒ කියන්නේ සෙල්ෆ් කියන එක හොඳ වචනයක් මට ඒක හරියට මතක නැහැ දැන් රෙලෙවන්ට් නැහැ කියලා. ඒ කියන්නේ මේ සමාන එහෙම කියලා එකක් ඇත්තෙම නැහැ නේද කියන එක තමයි ඒ කියන්නේ. ඒ කියන්නේ උතන අදහස් කරේ දැන් උද ඒක ඔය අර දැන් චින්තක කතා කරපු ඒ කීපර් ඒ ඒක ඉංග්‍රීසි වලින් තියෙන්නේ ඉංග්‍රීසි එකේ ඒ කතාවේ අජන් චා කියලා කිව්වේ එයා අන්තිමටම කියන්නේ මේ මම කියලා කෙනෙක් නැහැ අපිට අපි ඉන්න ඕනේ මේ අනිත් පැත්තේ. එහෙම නැත්නම් අපි ඉන්න ඕනේ එළඹගත් සිහිය තුල තමයි අපි ඉන්න ඕනේ. එළඹගත් සිහියයි කියලා කියන්නේ අපි මම නෙවෙයි ඇත්තටම. එළඹගත් සිහිය තුල ඉන්නේ අපි. අපි කියන්නේ හරි විදියට කවුරු හරි එළඹගත් සිහියට ගියොතින් ඒ තුල රැඳුනොතින් එයා එක්කෙනෙක් නෙවෙයි. එතන කෙනෙක් කියලා එකක් නැහැ. ඒ එතන ඒක උදාහරණයක් මම අර අතන දිත් කිව්වා ඒක උදාහරණයක් අර මම කියන අර වතුර බෝතලේ කියන එකේ බෝතලෙත් නැහැ. ඒක තමයි අර කිව්වේ දෙකම එකයි. හොඳයි චින්තකෙක් මතක් කරපු එක මේ මම ඒක දැනගෙන තමයි මම ඔයාලට ඒක කිව්වේ. මේ හරි ඔය අජන් චාහම්දුරන්ගේ එකක් තමයි. ඉතින් ඒක ඔය අක්කල හිම සිංහලෙන් එක කියවලද සමහරවල් පොත මේ ඔය ඔක්කගෙම කරෙන්නේ දැන් ඇත්තටම දැන් ඕකෙන් අපිට තහවුරු වෙන්නේ මේ මේ හරි විදියට අපේ මේ බුදුහාමුදුරුවෝගේ ධර්මයේ අන්තිම මේ අරටුව කියන්නේ මේ සතිපට්ඨානය. එහෙම නැත්නම් සතිය තුලින් අපේ ශරීරයේ තුල අපි තුල තියෙන්නේ මොකද්ද කියන එක දැනුර ගන්න. එතකොට අපිට නියම ස්වභාවය පේනවා. එතකන් අපි මේ ඉන්නේ සිහිනයක් ඇතුළේ. එච්චරයි තියෙන්නේ. හොඳයි.